ගොඩක් personal questions අහලා තිබුණා. ඒත් මම ඒකට කැමතිම නෑ පොඩ්ඩක්වත්. සල්මාන් ඛාන්, අක්ෂේ කුමාර්, can you do the job without sleeping with pilots? ඒක depend වෙනවා ඕගලන්ගේ ඉංග්‍රීසි භාෂාව දැනුම මත. නර්ස් කෙනෙක්ගෙන් අහනවා ඕගලන්ට ડોක්ටර් කෙනෙක් එක්ක ඉන්න නැතුව මේ job එක කරන්න පුළුවන්. एक टिका बैरायरु प्रश्न अहन्न सावेक्किने कहला तियेना इंग्लिश ओनिमद कियला स्किन कलर एक बलपानवद प्रेसिडेंट उनत रटे एक ओगलंट डिस्क्वालिफिकेशन एकक वेनवा अद मे संबंधव तियेना होंद लोकु अद्दगीम अपे फ्लाइट एके दाला गिहिल्ला तिबुना मेच्चर विथर लोकु गोल्ड कैली एमुंत मट फेमस एक्किने किथिन ओया हम्बुना ने फ्लाइट एके फ्लाइट एके हम्बला तियेना नेद मा फ्लाइट एके इदि हम्बुना फ्लाइट एके हम्बुना नेमे Hello everyone. Welcome back to my channel Pink Room. මීට ගොඩ කාලයකට කලින් මම cabin crew job එක ගැන videos දෙකක් කරා ඔයාලට මතකද? ඉතින් ඒ දවස්වල videos දෙකට ගොඩාක් හොඳ response එකක් තිබුණා. මට මතක හැටියට මේ videos දෙකෙන් එකක් trending list එකට පවා ගියා. ඉතින් මේ videos දෙකෙන් තමයි මම දැනගත්තේ මේ cabin crew job එක ගැන ගොඩාක් කට්ටිය හරිම interest කියලා. ගොඩක් දෙනෙක්ගේ dream job එක කියලා ඒගොල්ලෝ කියලා තිබුණා. वीडियो देख बल मम डिस्क्रिप्शन के लिंक देख दिवार्य देख बलतम ये वीडियो के बलने अदा इनबॉक्स इवनोलोलते संबंध गेटल मत बबाट हम एक रिप्लाई करना मम हित मोस्ट कॉमन गुडदे कहलती कॉमन प्रश्न किट अदाटे क्यू एंड एक्ला उत्तर दिन वाला विशेषम मे कोरोना वसांदेस एयरलाइन इंडस्ट्री के मुकदेला कैबिन क्रू सिने बोंद वेद मे हम दयाकम अदापि कथा करम पिंक रूम तुले අද ලෝකයේ තියෙන මේ සිටුේෂන් එක මේ වසංගතය නිසා එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ පොඩි පසුබෑමක් ඇති වෙලා තියෙනවා. එයාපෝට් වහලා, ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් ඉතින් ඒව නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. හැබැයි ඉදිරියේදී අනිවාර්යෙන් ඒගොල්ලෝ කැබින් ක්‍රූ රෙක්‍රූට්මන්ට් පටන් ගන්නවා. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ ඒ වෙනකන් දැන් ඕගලන්ගේ ක්වොලිෆිකේෂන්ස් හිමින් හිමින් හදාගෙන ඒකට පාර හදාගන්න එක තමයි. ඕගලන්ට තියෙන ගොඩක් ක්වෙස්චන්ස් වලට මගේ කලින් වීඩියෝස් දෙකේ ආන්සර්ස් ගොඩක් තියෙනවා. ඒ වීඩියෝ දෙක බැලුවා නම් ඕගොල්ලෝ දන්නවා මම සීනියර් ෆ්ලයිට් ස්ටුවඩස් කෙනෙක් හැටියට වැඩ කරේ එමිරේට්ස් එයාලයින් එකේ කියලා. ඉතින් මම අවුරුදු 10කට කිට්ටු වෙන්න මගේ එක්ස්පීරියන්ස් තියෙනවා ෆ්ලයින් එක්ස්පීරියන්ස්. ඒ වගේම මම රටවල් I don't know how many countries that I've flown to. How many? मम डेस्टिनेशन सी एट वाडा फ्लाई कल तेनवा मत ओगल कथा करे मगे अद्धकीमें एमिरेट्स एयरलाइन गैन वितराय मेक तमें गोडदेने वेपुर महल तिब्र प्रश्न ऑल एवर ए लेवल संबंध तमें मे प्रश्न गुड कहल तिबुने एक प्रश्न कहल तिबुन ऑल एवल ए लेवल पास वेन्न ओ अनिवार्य पास वेन्न ඊළඟට අහලා තිබුණා A level වලට මොනවද කරන්න ඕන subject කියලා. ඉතින් ඇත්තටම එහෙම specific subject එකක් ඔයගොල්ලෝ කරන්න ඕනි නැහැ. මගේ personal අත්දැකීමෙන් මම කරේ maths. ඉතින් මට පොඩි dream එකක් තිබුණා දවසල pilot කෙනෙක් වෙන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා මම maths කරේ. හැබැයි මට දැන් හිතෙනවා මම art ඒ කියන්නේ languages වගේ කරලා තිබුණා නම් මගේ cabin crew career එකට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න තිබුණා. මම අදටත් ලැන්ග්වේජස් කිහිපයක් කතා කරන්න පුළුවන් මට ඒ වුණාට ඒ ලෙවල් වලට ලැන්ග්වේජස් කරලා තිබුණා නම් ගොඩක් හොඳයි. තව දෙයක් මට කියන්න ඕනි දැන් සමහරවිට අපි තුම ඔගොල්ලෝ ඒ ලෙවල් ෆේල් වුණාට ඔගොල්ලෝ වෙනම එක්ස්ටර්නල් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා මේ වෙනකොට උපාධියක් ගත්ත කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම අර ඕ ලෙවල් ඒ ලෙවල් ක්වොලිෆිකේෂන් එකට වඩා ඔයගලගේ උපාධිය හොඳටම කවුන්ට් වෙනවා. ඉතින් හැමලෙම ඕ ලෙවල් ඒ ලෙවල් ගැන විතරක් හිතන්න එපා. එතනින් එහාට හිතන්න ඔයගලන්ට ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් तब विशेष महल तिबुना ए लवल इंग्लिश वलट पीएनोनी मनोवाद कियला रिजल्ट मेहम ई थिंक ए लवल वलट उगलांट इंग्लिश वलट डिस्टिंक्शन तिबुना इंग्लिश भाषा हसरा बारेना उगलांट एक्तिबुना वेडक नह ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඕගලන්ගේ ඉංග්‍රීසි භාෂාව දැනුම මත. තව කෙනෙක් අහලා තියෙනවා ඉංග්‍රීසි ඕනිමද කියලා.
අනිවාර්යෙන් අවශ්‍යයි නේද? මොකද ඉන්ටර්නැෂනල් එයාලයින් එකක් ගන්න මම මේ කතා කරන්නේ. ඉතින් ඉංග්‍රීසි අවශ්‍යයි එමිරේට්ස් වලට විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් එයාලයින් උනත් ගොඩාක් හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. මොකද අපි ගෙනියන්නේ විවිධ රටවල පැසෙන්ජර්ස්ලා නිසා. ඒත් අපිට කොමියුනිකේට් කරන්න අමාරුයි. ඉංග්‍රීසි දන්නේ නැත්නම් මේ ජොබ් එක කරන්න බැහැ. ඊළඟ වැඩිපුරම අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මූණේ ලප කැලල් දත් ක්‍රමානුකූලව තියෙන එක තියෙන්නේ නැති එක බලපානවද කියලා. ඔව් ඒක ගොඩක් බලපානවා. ඔයගලන්ගේ කියන්නේ ලොකු ස්කා එකක් තියෙනවා නම් එතකොට දත් එහෙම පිළිවෙලට නැත්නම් ඒක ඔයගලන්ට ඩිස්කොලිෆිකේෂන් එකක් වෙනවා. තව ගොඩක් දෙනෙක් අහලා තිබුණා මැරි කරපු අයට පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මැරිකරපු නැති අයට තමයි අප්ලයි කරන්න පුළුවන්. කැබින් ක්‍රූ එමිරේට්ස් නම් එහෙම මැරිටල් ස්ටේටස් ගැන ලොකුවට දාලා නැහැ. හැබැයි චාන්සස් ලැබෙන්නේ මැරිකරපු නැති අයට. ඉතින් ඊළඟ ප්‍රශ්නේ ගොඩක් කොමන් ගොඩ දෙනෙක් අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි ස්කින් කලර් එක බලපානවද? මගේ හැම පාට අඩුයි. ඒ කියන්නේ මගේ හැම කළු පාටයි. ඉතින් මට චාන්ස් එකක් නැද්ද? ඒක ඇත්තටම ওই ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ අපි දකුණු ආසියාවෙන් ඉන්නේ. අපේ හැම වෙලේම ඔළුවේ තියෙන්නේ අපේ හැම සුදු වෙන්න ඕනි, සුදු හැම තමයි ලස්සන. ඉතින් ඒ මානසිකත්වයත් එක්ක තමයි ඔයගොල්ලෝක මගෙන් අහලා ඇත්තේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ නොදන්න දෙයක් තමයි කළු හැම. ඒ කියන්නේ හොඳ ටෑන් ස්කින්. මගේ ස්කින් එක වගේ ඉන්ටර්නැෂනලි ගොඩාක් තනක් තියෙන පාට තමයි ටෑන් කලර් එක. මම වැඩ කරපු ආලයින් එකේ nationalities 132 කට වඩා ඒ දවස්වල වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට අප්‍රිකාවේ වගේ ගොඩාක් කළු කටීන රටවල් වල ගෑන් ළමයි අපිත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ ගැනම worry වෙන්න එපා. skin color එක කළු වෙන තරමට ඒක හරිම ලස්සනයි. ඒ වගේම cabin crew job එකට ඒක අදාළම නැහැ. තව සමහරව අහලා තිබුණා A level වලින් පස්සේ ගන්න පුළුවන් qualification මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් IATA qualified airline diploma එකක් එතකොට cabin crew diploma එකක් වගේ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඊට අමතරව තියෙනවා hospitality management degrees තියෙනවා, travel and tourism වගේ ඒ පැත්තෙන් qualification එකක් ඕගලන්ට ගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩ දෙනෙක් අහලා තිබුණා experience එක ගැන මොකක්ද කියන්නේ කියලා. කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ වගේ qualification එකක් ගත්තට පස්සේ customer care field එකේ experience එකක් තියෙන එක ලොකු added advantage එකක් වෙනවා cabin crew apply කරනවා. ඊළඟට අහලා තිබුණා interview questions මොනවද කියලා අහන්නේ interview එකේ. ඉතින් මම නම් දැන් interview එක කරලා අවුරුදු 12 13 කතර වෙනවා ගොඩක් කල්. ඔගලන්ට අපි ලංකාවේ විභාග කරනවා වගේ පාස් පේපර්ස් කරලා එහෙම කරන්න බෑ. ඒ ඉන්ටර්විව්ස් හරි වෙනස්. ඒ කියන්නේ ඕගලන්ගෙන් සමහර විට මේ කැබිග්‍රු ජොබ් එකට අදාළම නැති ප්‍රශ්න අහනවා. හැබැයි ඒගොල්ලෝ අහලා ඒ ඕගොල්ලෝ බලන්නේ ඕගලන්ගේ උත්තරේ නෙමෙයි. ඒ උත්තරේ දෙන විදිහ ඕගලන්ගේ පර්සනැලිටි එක ඒ ගොඩාක් වෙන දේවල් තමයි ජජ් කරන්නේ. ඉතින් ඒක නිසා මට ඇත්තටම මතකනේ අහන ක්වෙස්චන්ස් මට කිහිපයක් මතක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ට්‍රැවල් කරන්න කැමතිද? ඔයගොල්ලෝ ඇයි අලුත් කට්ටිය කියන්නේ why you like to meet new people? ඒ ඇයි මේ ජොබ් එකට කැමති? ඒ වගේ common questions උදහනවා. ඉතින් මට specifically අර pass paper එකක් වගේ ඔයගොල්ලන්ට දෙන්න විදිහක් නැහැ. මොනවද exactly අහන questions කියලා. මේ ජොබ් එක ගැන අහප් මගෙන් අහලා තිබුණා ටිකක් බැරෑරුම් ප්‍රශ්න දෙක තුනක් තමයි දැන් මම කියන්න හදන්නේ. කීප දෙනෙක් අහලා තිබුණා ඔගලන්ව සෙක්ෂුවලි හැරස් වෙනවද කියලා. ඒක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් අහන්න. ඉතින් මේ ලංකාවේ වගේ රටක බස් එකේ යනකොටත් ඇත්තටම ගෑල් ළමයි සෑහෙන්න සෙක්ෂුවලි හැරස් වෙන රටක් අපේ රට. ඉතින් කොහෙ ගියත් ඒ කියන්නේ ගෑනු කට්ටියට ටිකක් හරදර වගේ පරිසරයක් තියෙන රටක අපි ඉන්නේ. ඉතින් මට ඕගලන්ට කියන්න පුළුවන් ඊට වඩා 100 ගුණයක් ආරක්ෂිතයි ඒ ඩුබායි රටේ එමිරේට්ස් එයාලයින් එකේ වැඩ කරන එක. සෙක්ෂුවලි එහෙම හැරස් වෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්කම අහලා තිබුණ තවත් ප්‍රශ්නයක් මම ඕගලන්ට කියන්නම්. මම ඒකට කැමතිම නෑ පොඩ්ඩක්වත්. Can you do the job without sleeping with pilots? ඒක يعني පයිලට්ස්ලත් එක්ක නිදාගන්න නැතුව ජොබ් එක කරන්න පුළුවන්. ඒක හරියටම නිකන් මට දැනුනේ නර්ස් කෙනෙක්ගෙන් අහනවා ඕගලන්ට ડોක්ටර් කෙනෙක් එක්ක ඉන්න නැතුව මේ ජොබ් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටීචර් කෙනෙක්ගෙන් අහනවා ප්‍රින්සිපල් එක්ක නිදාගන්න නැතුව මේ ජොබ් එක කරන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන දෙයක් තමයි මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. ඇයි ඒ මගේ මානසිකත්වයක් තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ගේ. මොකද ඒක චොයිස් එකක්නේ. කියන්නේ මේ ඕගලන්ගේ හැසිරීම ඕගලන්ගේ ගතිගුණ ඕගොල්ලෝ කරන දේවල්
එක ඔයගලගේ පෞද්ගලික එක ජොබ් එකකට අදාළ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මොන ජොබ් එක කරත් ඔයගොල්ලෝ ප්‍රෙසිඩන්ට් උනත් රටේ මේ වගේ හැසිරෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම හැසිරීම එක ඔබේ පෞද්ගලික වගකීම. ඒක ජොබ් එකකට අදාළ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ වගේම තව ප්‍රශ්නයක් ඊට පස්සේ අහලා තිබුණා ගැහැණු ළමයින්ට ආරක්ෂාව කොහොමද කියලා. ඉතින් මට කියන්න පුළුවන් මම හිටියේ ඩුබායි රටේ. ඩුබායි රට කියන්නේ කියන්නේ අපිට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ නීතිය ඉතාම තදයි සහ ගැහැණු කට්ටියට ගොඩාක් ගෞරව කරන කට්ටිය පිරිසක් තමයි ඒ රටේ ජීවත් වෙන්නේ. ඉතින් මට හොඳට මතකයි ඉස්සර මම ෆ්ලයිට් ඉවර වෙලා එහෙම මම ඩ්‍රයිව් කරන් එනකොට පාන්දර 3ට 4ට මම දකින්නේ දර්ශනය ගොඩක් වෙලාවට මොස්ක් එකට පාන්දර නැගිටලා ප්‍රේ කරන්න යන පිරිමි කට්ටිය තමයි පාර දිගට යන්නේ. ඉතින් ඒ වගේ විනයක් තියෙන රටක සෑහෙන අපරාධ වෙනවා අඩුයි. ඒක නිසා හරිම ආරක්ෂිතයි අපිට හැම ආරක්ෂාවක්ම දෙනවා. සහ අපිත් දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව සලසා ගන්න විදියට හැසිරෙන්න. මගේ වීඩියෝස් බලපු බෝයිස්ලාට ගොඩක් තිබ්බ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට බෝයිස්ලාට තියෙන chances අඩුද කියන එක. ඒක ඇත්ත. ඇත්තටම ගෑනු ළමයි 10 දෙනෙක් විතර රෙක්රූට් කරනකොට පිරිමි ළමයි දෙන්නෙක් විතර වගේ තමයි රෙක්රූට් වෙන්නේ. ඉතින් අනුපාතයක් හැටියට ගත්තොත් ගෑනු ළමයින්ට තියෙන chance එක වැඩි. තව කීප දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි වෙන රටවලට ගියාම අපිට හොටෙල්ස් වලට pay කරන්න ඕනිද කෑම වලට pay කරන්න ඕනිද කියන එක. ඇත්තම ඕනි නෑ. ඒ හැමදේම අපි වෙනුවෙන් ඒ කම්පැනි එක pay කරනවා. සහ අපිට ඉතාම හොඳ හොටෙල්ස් ඉතාම හොඳ විදිහට තමයි හැම සැප පහසුකම්ම ලැබෙන්නේ. හරි important ප්‍රශ්නයක් අහලා තිබුණ කෙනෙක් මට inbox කරලා හැම flight එකකම මේ ඩොක්ටර් කෙනෙක් යනවාද කියලා. ඇත්තටම හැම ෆ්ලයිට් එකකම ඩොක්ටර් කෙනෙක් නැහැ. අපි තමයි ඉන්නේ. ඒ කියන්නේ බබේ කම්බෙන් එක පවා කරන්න පුළුවන් ට්‍රේනින් එක කැබි ක්‍රූ කෙනෙක්ට ලබා දීලා තිනවා ඒ කම්පැනි එකේ. අපිට පුළුවන් ප්‍රථම ආධාර දෙනකේ ඉඳලා බබේ කම්බෙන් එක දක්වා ඕගලන්ට උදව් කරන්න ඔන් බෝඩ් ඒ වගේ ඉමර්ජන්සි එකක් ආවොත්. ඒ අතරේ ගොඩාක් පර්සනල් ක්වෙස්චන්ස් අහලා තිබුණා. ඉතින් මේ පෞද්ගලික ක්වෙස්චන්ස් අතරින් මම උත්තර දෙන්න කැමති කිහිපයක් තෝරගත්තා. මම ඒ ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. මගෙන් අහලා තිබුණා මොස්ට් ටෙරිෆයිඩ් එක්ස්පීරියන්ස් එක මොකක්ද අක්කි කියලා. ටෙරිෆයිඩ් කියන්නේ මම හොඳටම බය වෙච්ච එක්ස්පීරියන්ස් එක මට හොඳට මතකයි 2010 දෙසැම්බර් මාසේ මේක උනේ. අපි ෆ්ලයි කරන්න තනිකර ෆුල් ෆ්ලයිට් එකක් පැසෙන්ජර්ස් ලා මම හිතන්නේ 700කට කිට්ටු වෙන්න හිටියා ක්‍රූ එකයි ඔක්කොම එකතු කරලා. ඉතින් ඒ ෆ්ලයිට් එකේ එකේ එන්ජින් එකක් තනිකර ගිනි ගත්තා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක හරිම බයහිතුණා. මොකද හැමෝම නැගිටලා කෑ ගහලා දුවන්න ගත්තා. අපිට අපි හරිම අමාරුවෙන් පැසෙන්ජර්ස් ලව කන්ට්‍රෝල් කරගත්තේ, පුංචි ළමයිව බලාගත්තේ. ඉතින් කොහොම හරි අනතුරක් නොවී තනි එන්ජිමෙන් ඒ ලොකු එයාක්‍රාෆ්ට් එක එයාපෝර්ට් එකට ලෑන්ඩ් කරගත්තා. ඒ වුණාට ඒ අත්දැකීම හරිම භයානකයි. හරි ටික දවසක් ගියා ඒකෙන් රිකවර් වෙන්න. ෆේමස් පීපල් ඇයි මෙට් ඔන් බෝඩ්. ඒක න හරිම ඉන්ට්‍රෙස්ටිං. අපිට ගොඩාක් ෆේමස් කට්ටිය හම්බෙලා තියෙනවා. මට ගොඩක් හම්බෙලා තියෙන්නේ බොලිවුඩ් ස්ටාර්ස් ලව තමයි හම්බෙලා තියෙන්නේ. සල්මන් ඛාන්, අක්ෂේ කුමාර්, දීපිකා පදුකෝන්, ශිල්පා ශෙට්ටි ඒ වගේ ඒ අය අතරින් මට හරීම අමතක වෙන්නේ නැහැ ශ්‍රීදේවි. මට හම්බ වුණා. මම ගොඩාක් ආශ්චර්යයක්. මොකද මම ඩාන්සින් කරන නිසා. ඉතින් එයාගේ හමුවීම මට හරිම විශේෂයි. ඊට අමතරව හොලිවුඩ් නළලියෝ විල් ස්මිත් වගේ හම්බෙලා තියෙනවා. මට දැන් එකපාර මතක නැහැ. ඒක ලංකාවේ ධනංජය සේවාර්ධන. එහෙමත් මට ෆ්ලයිට් එකේ තමයි හම්බුනේ. මාව හම්බුනේ ෆ්ලයිට් එකේ. එමුන්ට මට ෆේමස් එක්කෙනෙක් ඉතින් ඔයා හම්බුණානේ ෆ්ලයිට් එකේ. ෆ්ලයිට් එකේදී හම්බලා තියෙන නේද? මාව ෆ්ලයිට් එකේදී හම්බුණා නේද? ෆ්ලයිට් එකේ හම්බුණා නෙමෙයි. තව කෙනෙක් අහලා තිබුණා මගෙන් ෆ්ලයිට් එකේ දාලා යන බඩු වලට මොකද වෙන්නේ කියලා. ඒක ඇත්තටම මම මෙතෙන්ට ගත්තේ මොකද මට පර්සනල් එක්ස්පීරියන්ස් ගොඩාක් ඒ සම්බන්ධයෙන් තියෙන නිසා. ෆ්ලයිට් එකේ දාලා යන බඩු අපි සිකියුරිටි ග්‍රවුන්ඩ් සිකියුරිටි එකට බාර දුන්නාම ඒගොල්ලෝ ඒ පැසෙන්ජර්ව හොයලා ලොස්ට් ඇන් ෆවුන්ඩ් එකට බාර දෙනවා. පැසෙන්ජර් ඉන්නවනේ පැසෙන්ජර්ටම බාර දෙනවා. ඉතින් මට මේ සම්බන්ධව තියෙන හොඳ ලොකු අත්දැකීමක් අපේ ෆ්ලයිට් එකේ දාලා ගිහිල්ලා තිබුණා. මෙච්චර විතර ලොකු ගෝල්ඩ් කෑලි
මට ඇත්තටම මතක නෑ يعني කොහමද ඒක ගෝල්ඩ් බා එක සාමාන්‍ය ලංකාවේ මුදලින් කෝටියක් විතර වටිනවා. ඒ වගේ ගෝල්ඩ් බාස් 8ක් විතර තිබුණු බෑග් එකක් දාලා කියලා තිබුණා. ඉතින් හිතන්නකෝ පැසෙන්ජර්ස්ලා දාලා යන දේවල් නේ අපේ ෆ්ලයිට් එකේ. ඉතින් අපි එදා කොහොමරි ඉඳලා ඒ පැසෙන්ජර්ව හොයලා ඒක බාර දුන්නා. අන්තිමට මොස්ට් කොමන් ප්‍රශ්නේ දැන් තියෙන එයාලයින් එකේ කැබින් ක්‍රූ එකේ කට්ටියව අයින් කරනවා කියලා. ඇත්තටම ගොඩක් එයාලයින්ස් වල මේ වෙනකොට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ නිසා ගොඩක් කැබින් ක්‍රූ ජොබ්ස් වලින් කට්ටියව අයින් කරලා තියෙනවා. හැබැයි ඉදිරියේදී මේ වසංගත ඉවර වෙලා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ රික්‍රූට් කරන්න පටන් ගනී. ඉතින් එතකම මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ගේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න, ඔයගලන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඔගලන්ගේ හීනේ අතාරින්න එපා. ඉතින් මගේ වීඩියෝස් බලන්න මේ හා සමානව තව වීඩියෝස් කරලා තියෙනවා YouTube එකේ ඒවා බලන්න. ඒ වගේම ඔගලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නම්. මේ වගේ වීඩියෝ එකකින් ලබන සතිය හම්බෙමු. Pink Room channel එක subscribe කරන්න අමතක කරන්න එපා. I'll see you next week. Bye.